ශ්‍රීලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර තිබුණු ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහී කණ්ඩායම කවුද කියන එක මේ වෙද්දි තීරණය වෙලා ඉවරයි. තරගාවලියේ පළවෙනි තරඟ දෙකම දිනපු එංගලන්තේ තමයි තරගාවලියේ දිනුවේ. දෙවෙනි ටෙස්ට් තරඟයේ එංගලන්ත දෙවෙනි ඉනිමේ කඩලු 6ක් ලකුණු 115කට දවා ගන්න අකිල දනංජය තමන්ගේ ටෙස්ට් ජීවිතයේ මේ දක්වා වාර්තා කරපු හොඳම පන්දුවෙම තමයි ඒ විදිහට වාර්තා කරන්නේ. මේ විදිහට වැඩ පෙන්නපු අකිලට තුන්වෙනි ටෙස්ට් තරඟේ අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අකිලට මේ විදිහට තුන්වෙනි ටෙස්ට් තරඟේ අහිමි වෙන්නේ පළවෙනි ටෙස්ට් තරඟේ එල්ලුණු පන්දුව දමා ගැසීමේ චෝදනාවත් එක්ක. අකිල තමන්ගේ පන්දුවෙමේ ඉරියව්ව ගැන පරීක්ෂණයට චෝදනා ඉල්ලුම් දවසේ ඉඳලා දින 14ක් ඇතුළත මුහුණ දෙන්න නියම වෙලා තිබුණු මේ පරීක්ෂණයට අකිල ඕස්ට්‍රේලියාවේ යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තරගාවලියේ පරාද වෙලා හිටියත් අවසන් තරගයේ හරි දිනලා මෞබිමේ ගෞරවය ටිකක් හරි ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු ප්‍රධානම සෙබලෙක් මේ විදිහට අහිමි වීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ කියන්නේ මේ වගේ කතාවක්. කොහොමරි අවාසනාවන්ත විදිහට අකිල අපිට තුන්වෙනි තරගයට අහිමි වෙනවා. ඔහුට එල්ල වෙලා තියෙන චෝදනාව ගැන පරීක්ෂණයකට මුහුණ දෙන්න එයාලා 20 ලංකාවෙන් යනවා. 23 තමයි පරීක්ෂණේ තියෙන්නේ. ඒ නිසා අපිට තුන්වෙනි තරගයේ අකිල ගැන බලාපොරොත්තු තියාගන්න ලැබෙන්නේ නැහැ. බ්‍රිස්බේන්වල තියෙන අකිලගේ පරීක්ෂණේ වගේම 23 වෙනිදා ආරම්භ වෙන ශ්‍රී ලංකා එංගලන්ත අවසාන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුබදායී විදිහට විසඳෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.